25ක් විතර මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා ශාස්ත්‍රයට තමයි ළමයින්ව ඇතුළත් කරන්නේ. එතකොට මේ ශිෂ්‍යයන් ඇත්තටම දැන් මෙතන විශාල ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ව්‍යුහාත්මක ප්‍රශ්නේ වනායි කුමක්ද? සමහර අය කියනවා මේ කලාපීඨවලට ළමයි ගන්න එක නතරකරන මේව වැඩි මේගොල්ලන්ගේ රැකියා ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ දැන් අපි බැරි වෙලාවත් ඔය ශාස්ත්‍රය එන්න කප්පාදුවට ලක් කරොත් මම හිතන විශාල සමාජ පීඩනයක් අපේ රටේ ඇතිවෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දැන් අපේ අධ්‍යාපන ක්‍රමය ව්‍යුහාත්මකව වෙනස් කරන්නේ නැතුව කලා අධ්‍යාපනයට අත තියන්න යනවා කියන්නේ විශාල සමාජ අසාධාරණයක් මේක ඇතුලේ වෙනවා කියන එක මම සමාජ විද්‍යාඥයෙක් හැටියට මට කියන්න ඕන. ඒක ගැන අපි සැහැන අවබෝධයක් තියෙනවා. අපි කළ යුත්තේ කොමක්ද? ඇත්තටම ගුණාත්මක භාවය වැඩි කරන එක. ළමයින්ට තියෙන අවස්ථාව මේ මෙතන පැහැර හරින්න එක නෙමෙයි කලන්න ඕන. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ තියෙන ගුණාත්මක භාවය ඇති කරගෙන ඇත්තම රැකියාව ගන්න පුළුවන් ක්‍රමයට මේක සකස් කරන එක. ඒ සඳහා දැන් අපි ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තියෙනවා. අපි ඒකට උත්තරයක් හැටියට තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර ස්ථාවර කමිටුව අපි දැන් විශ්වවිද්‍යාලවල මේ මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා උපාධි ව්‍යුහගත කරන්න නැත්නම් ප්‍රතිසංස්කරණය කරන්න දැන් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. දැවැන්ත පියවර කීපයක් අරන් තියෙනවා. එකක් තමයි පළවෙනි වතාවට සෑම ශාස්ත්‍ර පීඨයකම නැත්නම් කලා පීඨයකම IT ඩිපාර්ට්මන්ට්ස් අපි විවෘත කරා. ඉතින් රස්සාවක් ගන්න පළවෙනි ප්‍රධාන දේ තමයි තාක්ෂණික වශයෙන් ඒගොල්ලෝ සන්නද්ධ වෙන්න ඕන පරිගණක තාක්ෂණ. ඉතින් ඒ සඳහා දැන් විශාල මුදලක් රජයෙන් වියදම් කළා සෑම ශාස්ත්‍ර පීඨයකම අපි ආරම්භ කරලා තියෙනවා දෙපාර්තමේන්තු. අනිත් එක තමයි අපි ඉන්ටර්න්ෂිප් පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ අපිට සේවා පුහුණුව කරා අනිත් එක ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන් ඉගැන්වීමට ලබා දීලා තියෙනවා. අපි කරලා තියෙන අධ්‍යයන දිහා බැලුවාන් පස්සේ මේ ඇත්තටම කලා උපාධාරංගයේ රැකියා විරහිත භාවය පිළිබඳ සැලකිය යුතු ශාස්ත්‍රීය සාහිත්‍යයක් ගොඩනගලා තියෙනවා.